හරි මුලින් කියනවනේ පුතේ තියරි හැම ප්‍රශ්නෙම වගේම පොඩි තියරි කියලා දැම්මා. ද්‍රවයක වාෂ්පීකරණ විශිෂ්ටගුප්ත තාපයේ අර්ථ දක්වා එහි SI එක කියලියන. වාෂ්පීකරණ විශිෂ්ටගුප්ත තාපය කියන්නේ මොකද්ද පුතේ? තාපාංකයේ ඇති ද්‍රවයක ඒකක ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම එම උෂ්ණත්වයේ ඇති වායු බවට හැරවීමට ලබා දී යුතු මුළු තාප ප්‍රමාණය. තාපාංක ඇති ද්‍රවයක ඒකක ස්කන්ධයක් සම්පූර්ණයෙන්ම එම උෂ්ණත්වයේ ඇති වායු බවට හැරවීමට ලබා දී යුතු තාප ප්‍රමාණය එක ලකුණයි. SI ඒකකය කිලෝග්‍රෑම්වල ජූල් කියලා ලියනවාට එක ලකුණයි. ද්‍රවයක් වාෂ්පෝනයේදී සප්පේන තාප ශක්ති කුමක් සඳහා වැයවන්නේදයි පැහැදිලි කරන්න. ගුප්ත තාපය වැයවෙන්නේ මොකටද පුතේ? අන්තර් අණුක ආකර්ෂණ බලවලට එරෙහිව කාර්ය කරන. ද්‍රවයේ වායුවක් වෙනකොට අනිවාර්යෙන් පරිමාව වැඩි කරගන්නවා. ඒතර අණු වල ආකර්ෂණ බලවලට එරෙහිව කාර්ය කරමින් අණු ඈත් වෙන්න තමයි ওই ශක්තිය පාවිච්චි කරන්නේ. අන්තර් අණුක ආකර්ෂණ බලවලට එරෙහිව කාර්ය කිරීමට එක ලකුණයි. හරි රික්ත ප්ලාස්කුවක් තුළ ඇති තාපාංකයේ කෙල්වින් 77 දෙන ද්‍රව නයිට්‍රජන් වලට 272 කෙල්වින් උෂ්ණතේ දෙන අයිස් කිලෝග්‍රෑම් දශමහයක් දමන ලදී. මෙහිදී ජන්ව නයිට්‍රජන් වායුව කෙල්ලින් 294 රසදිය මීටර් 0.75 පීඩනයකදී 8.4 පරිමාවක් දරයි. නයිට්‍රජන් වල සූපීහිදී ඝනත්වය 1.25 kgm ප්‍රතින 3. මුලින්ම අහනවානේ වාෂ්පු නයිට්‍රජන් වල සූපීදී අයත් කරගන්න පරිමාව කීයද? හරි. පුතාලා හොඳට කියවලා බලන්න පුතේ. මුලින් දීලා තියෙනව නේද මෙහෙම තත්වයක් ගැන. උෂ්ණත්වය 294යි. පීඩන රසමිලිමීටර 0.75යි. එතෙන්දි පරිමාව මෙච්චරයි කියලා. ඒරිග දීලා ඊළඟට මම අහන්නේ සූපීදී කියද කියලා. සූපී කියන්නේ උෂ්ණත්වය සෙස බිඳුව කෙල්ලින 273. පීඩනය රසමිලිමීටර 0.76. රයිට්. මොකෝ කරන්නේ ඇත්තේ පුතේ? වෙන මොනවා කරන්නද? PV බෙදීමට නියතයක් දාමු. හරි. පීඩනය කලින් කිව්වේ රසදිය මීටර 0.75 කියලා කිව්වේ. නේ. රසදිය මීටර 0.75කදී පරිමාව 8.4. පරිමාව 8.4. මේ දන්න ඕනේ දුවේ එවකට උෂ්ණත්වය. නිර්පේක්ෂ උෂ්ණත්වය තිබිලා තියෙනවා. එතකොට කෙල්ලින් 294. හරි. හැබැයි දැන් පීඩනය සම්මත පීඩනය 0.76. එතෙන්දි පරිමාව අපි දන්නේ නැහැ පුතේ. බෙදන්න ඕනේ උෂ්ණත්වය 273. හරි. මම ඔගේ පුතේ උත්තර සුළු කරලා තියාගන්නතේ පුතේ. මට කියන්න ලේසි කරගන්න පුතේ. වෙලා විතර කරගන්න. රයිට්. ඕකේ පුතේ. 7.3314ක් වගේ එන්න ඕනේ. 7.3314 ඝන මීටර කියලා එන්න ඕනේ. හරි. 7.3314ක් ඝන මීටර. වගේ එන්න ඕනේ කියලා කියන්නේ ආසන්න. හරි. ක්‍රමයේ එක ලකුණකුත් උත්තරයේ එක ලකුණකුත් තියෙනවා. 7.3314ට එක ලකුණයි. අක්‍රමයේ එක ලකුණයි. හරි. ඇයි මං එතෙන්දී පරිමාව හොයන්න කියලා කිව්වේ? හේතුව ඊළඟ කොටසේ තේරෙනවා. වාෂ්පු නයිට්‍රජන් ස්කන්ධය හොයන්න. පරිමාව දන්නවනම් ස්කන්ධය හොයන්නේ ඝනත්වෙත් එක ගුණ කරලානේ. වැඩේ තියෙන්නේ මං ඝනත්වය 1.25 කියලා දීලා තියෙන්නේ සම්මත උෂ්ණත පීන තත්ත්වයටදී. ඒ ඝනත්වය පාවිච්චි කරලා නම් මම ස්කන්ධ හොයන්න යන්නේ පරිමාව ගන්නත් ඕනේ ඒ උෂ්ණතර අදාළව. ඒ පීඩනට අදාළව. ගන්න ඝනත්වය වරක් පරිමාව ක්‍රමෙන් ගන්න. හරි. ඝනත්වයේ පරිමාවේ ගුණ කරලා. පුතේ ඒක 9.16 වගේ එන්න ඕනේ කිලෝග්‍රෑම් සුළු කරලා ගත්තම. හරියයි වගේ නේ. ළමයි ඒකට එක ලකුණයි තියෙන්නේ. නයිට්‍රජන වාෂ්පීකර විශිෂ්ටගුප්ත තාපයේ 2.1315 ලු. හරි. 77යි නම් කෙලින් 77 සහ කෙලින් 272 උෂ්ණත පරාසය තුළ අයිස්සල මධ්‍යක විශිෂ්ට තාප ධාරිතාව කීයද? මෙතන සමාන කරන්න වෙන්නේ නයිට්‍රජන වාෂ්පීකරණය වෙන උරාගත්තු තාපය නයිට්‍රජන් වාෂ්පීකරණය උරාගත් තාපය සමාන කරන්න වෙන්නේ අයිස් සිසිල් වීමේදී පිටකළ තාපයට. හරි. නයිට්‍රජන් ස්කන්ධයේ පුතේ 9.16.4. 9.16.4. හරි. ඒ දීලා තියෙන මේ පුතේ වාෂ්පීකර ඉෂ්ටගුප්ත තාපය 2.1315.
දෙකයි දශමිකයි තුනයි දහය පහයි සමාන කරමු මොකටද අයිස් අයිස් මේක පාවිච්චි කර ස්කන්ධය ග්‍රෑම් දශමහයයි කිලෝග්‍රෑම් දශමහය ගුණ කිරීම දහයෙන් තුනයි අයිස් වල විතාදා තම අහලා තියෙන දුවේ අයිස් සිසිල් උනේ බලන්න පුතේ පටන් ගද අයිස් තිබුණා කියලා කියන්නේ කෙලින් කීයද 272 තිබිලා අන්තිර නයිට්‍රජන් වල තාපාංක 77 වෙනකන් සීතල වෙනවා එහෙනම් 272 ඍණ 72 77 හරි 272 ඉඳලා ඔව් නයිට්‍රජන් වල තාපාංක 77 වෙනකන් සිසිල් වුණා හරි හදාන යන් එන නයිට්‍රජන් වාෂ්පීක උරාගත් තාපය සමාන කරනවා අයිස් සිසිල් වීමේදී පිට කළ තාපයට. ඒකේ වම් පැතර එක ලකුණයි දකුණු පැතර එක ලකුණයි අවසන් උත්තරයේට ඒකකේ සහිතව තියෙනවනේ එක ලකුණයි මේකේ කෙල්වින් කියලා තිබුණා කෙල්විනේට කියලා තිබුණා ඒත් ඉතා හොඳයි. හරි ඊට පස්සේ ප්ලාස්ටික් තිබුණේ ද්‍රව නයිට්‍රජන් ග්‍රෑම් 0.6ක් විතරයිලු. මෙතන තිබිලා තියෙනවානේ පුතේ මේ බලන්න මේක කිලෝග්‍රෑම් ග්‍රෑම් කරලා ගත්තොත් 10 3න් ගුණ කරලා ගන්න එපේ. 0.9යි 0.9යි 1.6ක් තිබිලා තියෙනවා නයිට්‍රජන්. වාෂ්පෙලා තියෙනවා නෑ. එච්චර නයිට්‍රජන් නැහැලු. නයිට්‍රජන් තියෙන කිලෝග්‍රෑම් 0.6ක් විතරක් වුණා නම් එහෙනම් පුතේ අයිස් එලෙමෙන අවසන් උෂ්ණත්වය කීයද කියලා අහලා තියෙන්නේ. හරි. මොකද වෙන්නේ එතකොට? වැඩේ තියෙන්නේ පුතේ और ऐस कैटे दिशे एतदेल हतरम शीतल ऊनोत ए पिटकृत तापे नाइट्रोजन मेन इच्छर वाष्पकंड प्रमाण हे बै मेके इच्छर नाइट्रोजन ने नाइट्रोजन के वाष्पेल इवरत्न वोट ऐसम हतर शीतल ने मगगदी न तरव इतकोट एक मे तारक्य दाणे हे बै दंद दशमहाय ग्रैम दशमहाय दहर हतराय गुणकिनाय दहाय पहाय හරි ඉදර මේ තමයි නයිට්‍රජන් වාෂ්පීකරණය උරාගත්තු තාපය සමාන කරන අයිස් කැටේ පිට කළ තාපය 0.1 10 ඍණ 3යි ගුණ කිරීම අයිස් විතාදා 1.6යි 7යි 10යි 7යි 10 3යි ගුණ කිරීම සීතල නතර වෙනවා කියමු x වල 272 ඉඳලා සීතල වුණා x වෙනකම් හරි නයිට්‍රජන් වාෂ්ප වීමට උරාගත් තාපය සමාන කරා අයිස් සිසිල් වීමේදී පිට කළ තාපයට ඔතනින් අපි හොයමු අවසන් උෂ්ණත්වය අවසන් උෂ්ණත්වය හෙව්වොත් කෙල්වින් එන්නෝනේ පුතේ 144.5ක් වගේ කෙල්වින් 144.5ක් වගේ තමයි එන්නෝනේ හරි ඔයා චෙක් කරන්න පුතේ මේ සුළු කිරීම කොහොමද ඔයා යාළුවෙක් එක්ක එහෙම යාගේ ලකුණු තත්ත්වය දැනගන්නත් එක්ක එහෙම කතා බහ කරද්දි මේ සුළු කරපු උත්තර පොඩ්ඩක් චෙක් කරන්න මාධ්‍ය එකසරායේ බලලා තියෙන එක ලකුණයි එක ලකුණයි මෙතනට එක ලකුණයි හරි වායුක් සම්බන්ධ මෞලික තාප දහරතා දෙකක් අර දක්වනලු වායුක් නියත පීඩනයේ මතාදාස නියත පරිමාවයේ මතාදා අර දක්වනලු දෙකම හරිනම් එක ලකුණයි තියෙන පුතේ මෙහෙමයි දෙකම එක ලකුණයි නියත මොකද එක වචනය වෙනස්කම් තියෙන CP කියන්නේ වායුක පීඩන නියතව තබා මෞලික උෂ්ණත්වයේ කෙලින් එකකින් වැඩි කිරීම ලබා දිය යුතු තාප ප්‍රමාණය පීඩන නියතව තබා වායු මෞලික උෂ්ණත්වයේ කෙලින් එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය ඉලාන CV කියන්නේ පුතේ වායුවේ පරිමාව නියතව තබා මෞලික උෂ්ණත්වයේ කෙලින් එකකින් වැඩි කිරීම ලබා දිය යුතු තාප ප්‍රමාණය. දෙකම හරහා එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ කරසේ පුතේ පරිපූර්ණ වායුවක් සඳහා CP CV සහ සරතුරු වායු නියත R අතර සම්බන්ධය ගොඩනගා ගන්න කියලා කියනවා. හරි ලකුණු දෙකක් දෙන්නම් කියලා හිතන් ඉන්නේ එකට. 3B කරස. හරි. ළමයි පීඩනයේ නියතව තබා රත් කරනවා මෞලික ඒක දෙන්න ඕන තාප ප්‍රමාණය තමයි CP කියන්නේ. හැබැයි P දෙනේ නියතවල තියෙන රත් කරද්දී ඒ දෙන තාපයෙන් වැඩ දෙකක් වෙනවා. එකක් තමයි අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා සහ බාහිර කාර්යයකුත් කරනවා.
ඔය තාපගතිදේ පළමු නියමේ ඩෙල්ටා කියු සමාන ඩෙල්ටා යූ දන ඩෙල්ටා ඩබ්ලිව් CP කියන්නේ මවුල එකක් කෙල්වින් එකක් රත් කරන් දෙන උන් තාප ප්‍රමාණය පීඩන නියතව තියලා පීඩන නියතව තියලා තිය රත් කරලා දීපති පරිමාව වැඩි වෙනකොට කාර්යයක් කරනවා හැබැයි පරිමාව නියතව තිය රත් කරද්දී හරි මේ සැරෙත් මවුල එකක් අරගෙන කෙල්වින් එකක් රත් කරන්නේ ගිය සැරේ අභ්‍යාස ශක්තිය වැඩි වූ ප්‍රමාණයමයි මේ සැරේ අභ්‍යාස ශක්තිය වැඩි වෙන්නේ හැබැයි පරිමාව නියත නිසා පුතේ කාර්යයක් කරන්නේ නැහැ කාර්ය කියන එක බිඳුව රසීපී ඍණ සීවි ගද්දී ඩෙල්ටා යූ ඩෙල්ටා යූ කැපිලා ඩෙල්ටා ඩබ්ලිව් එකක් ඉතුරු වෙනවා හරි දැන් බලා ගන්න PV සමාන NRT කියන එකේ රයිට් දැන් P දනේ නියතව මෙන්න මේ වෙලාවේ P දනේ නියතව තියන්නේ පරිමාව වැඩි කරනවා උෂ්ණත කෙල්ලින් එකක් වැඩි කරනවා මවුල එකක එහෙනම් P අර වැඩි වෙන එක සලකලා ලියනකොට P වාරයක් වැඩි වූ පරිමාව ඩෙල්ටා V සමානයි මවුල ගාන 1යි R රත් කරේ කෙල්ලින් 1යි මෙයා තමයි හැබැයි ඩෙල්ටා ඩබ්ලිව් කියලා කියන්නේ හරි එතකොට ඉතුරු වෙනවා ආර් කියලා එකක්. එහෙනම් මෙන්න මෙතනට ආර් කියලා දැම්මම CP ගේ CV ගේ වෙනස කැපිටල් ආර්ට සමාන වෙන්න ඕනේ. මේක ඔප්පු කරාට ලකුණු දෙකක් තියෙනවා. හරි. පීඩනීයතල රත් කරද්දී බාහිර කාර්යයක් කරනවා. පරිමාණීයතල තිය රත් කරද්දී බාහිර කාර්යයක් කරන්නේ නැහැ. ඔය දෙක තමයි ඔය දෙක වෙනස. අඩු කරාම මේ ඩෙටා W එකේ වෙනස තමයි ඉතුරු වෙන්නේ. හරි. පීස NRT වලට අනුව මෙතන වැඩි වූ පරිමාව දාලා මෙතන වැඩි වූ උෂ්ණත්වය දානවා. වැඩි වූ උෂ්ණත්වය කෙල්වින් 1යි වැඩි වූ පරිමාව ඩෙල්ටා V දානවා. මවුල ගණන 1. මවුලයක් කරන්නේ රත් කරන්නේ පුතේ පීවර ඩෙල්ටා වී කියන්නේ සුපුරුදු ඩෙල්ටා ඩබ්ලිව් ආ ඒකට ආර් කියලා ආවට පස්සේ ඒක ගිල මෙතන ආදේශ කරලා තිබ්බම CP ඍණ CV සමානයි කැපිටල් ආර් කියන උත්තරයට එනවා හරි ෂේප් නේ ලකුණු දෙකයි එහෙනම් දරුවෝ ටික මොකද හොඳ දරුවෝ වගේ කරන්නේ මේකෙත් හදපු අය ඇති කියලා මට හිතෙනවා ෂේප් එක කරන් යන්න පුළුවන් මේ ගාන හරි ලකුණු 15 තමුන්ගේ තත්ත්වය මොකද්ද කියන එක ලියලා තියාගන්න 15 කීයක දාගන්න